රසහවස අපේ අවසන් විශේෂාංගය නීතිය ගැන අපි කතා කරන්නේ කාන්තාවන් විදිහට ඔබට වැදගත් වන නීතිමය කාරණා සම්බන්ධයෙන් තමයි මේ කාල වේලාවෙදී අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. එහෙනම් කාල වේලාව යවන්න නැතුව අපි ආරම්භ කරන්න ලෑස්ති නීතියයි ඇයි. නීති අයයි විශේෂාංගයට අදත් අපි සම්බන්ධ කරගන්නේ නීති අදර කොමිෂන් සභාවේ නීති නිලධාරිණී නීතිඥ සජීවනී අභිකුන් මහත්මියව. අයිබුවන් අරුණි. ගොඩක් ප්‍රශ්න ගැටලු තීන මාතෘකාවක් තමයි අද අපි කතාබහට තෝරගත්තේ ගෘහස්ත හිංසනය. ඒ හින්දම අපි ඔබට දුරකථන අත් මතක් කරලින්නම් 0115 299 299 0115 299 299 අපි දුරකථන අංකයත් විවෘත කරා. මේ ගෘහස්ත හිංසනය ගැන කතා කරනකොට ඔබට යම්කිසි ගැටලුවක් විමසන්නට තියෙනවා නම් දැනගත යුතු කාරණාවක් තිබෙනවා නම් හැකියාව තිබෙනවා නීතිජතුමියව සජීවීව මේ වෙලාවේදී සම්බන්ධ කරගන්න අපිට කතා කරොත්. දැන් ගෘහස්ත හිංසනය කියන මේ වචන දෙක ගත්ත හමම නීතිඥතුමියනි එතනම තියෙන ගෘහස්ත ගැන දැන් ගෘහය ඇතුලේ වෙන හිංසනය. එතනින් නිහට අපි මේක විස්තර කරලා ගත්තොත් ගෘහස්ත හිංසනය කියන කාරණාව පුළුල්ව අපිට කොහොමද විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ? මොකක්ද ගෘහස්ත හිංසනය කියන්නේ? ඔව් අරුණි, දැන් ගෘහස්ත හිංසනය කියන කාරණය බොහෝ වෙලාවට ස්වාමි පුරුෂයා භාර්යාවට හිංසා කිරීම. එහෙම නැත්නම් භාර්යාව ස්වාමි පුරුෂයාට හිංසනය කිරීම. එහෙමත් පුළුවන්. ඔව්, ඒ කියන්නේ මේක ජෙන්ඩර් නියුට්‍රල් පනතක්. භාර්යාවන්ට විතරක් නෙමෙයි මේක පාවිච්චි කරන්න පුළුවන්. ස්වාමි පුරුෂයන්ටත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපේ රටේ තියෙන අර පීතෘමූලික සමාජයක්නේ තවමත් තිබෙන්නේ. ඉතින් බොහෝ වෙලාවල් වලට පහර කෑම් වලට ලක් වෙන්නේ, ශාරීරික මානසික හිංසන වලට ලක් වෙන්නේ කාන්තාවන්. ඉතින් විශේෂයෙන්ම දැන් ඒ විතරක් නෙමෙයි, දැන් අපි හිතමු ස්වාමි පුරුෂයාගේ අම්මා, ඒ කියන්නේ නැන්දම්මා ලේලිට හිංසා කරනවා නම් නෑනලා තමන්ගේ මේ අලුතගෙන ආපු මනමාලිට යම් වෙනස්කම් කරනවා නම් මේක මේ වැදගත්ම දේ ශාරීරික හිංසාවක්ම වෙන්න අවශ්‍ය වන්නේ නැහැ. මානසික හිංසා පවා ගෘහස්ත හිංසනයක් විදිහට ගැනෙන්නේ. එතකොට තව ප්‍රශ්නයක් එනවා. එහෙමනම් මේ ගෘහස්ත හිංසනය කියන්නේ අර ඔබ කිව්වා වගේ ගෙදර ඇතුළෙම මේ පහර දීම සිද්ධ වෙන්න ඕනේද? එහෙම පටු කරන්න බෑ මේ ගෙහෙනම් ස්වාමි පුරුෂයන් තීරණය කරොත් එහෙම ඔය නීතියට අහු වෙන්නේ ගෙදර ඇතුළේ පහර දුන්නොත් විදුලට ගිහිල්ලා පහර දෙනවා. ගිහිල්ලා පහර දෙනවා නේ. එහෙම නෙමෙයි, මෙතන පෞද්ගලික ආකාරයේ සම්බන්ධතාවයක් පාවිච්චි කරලා. ඒ කියන්නේ අර ගෘහස්ත කියන වචනේ මෙතන අදහස් වෙන්නේ ඇති වෙන පෞද්ගලික ආර්ථික සම්බන්ධයක් තියෙන කෙනෙක්. හරි. එතකොට ඒක බස් එකේදී වෙන්න පුළුවන්, මගතොටේදී වෙන්න පුළුවන්, බිරිඳ ගිහිල්ලා වෙන ගෙදරක ඉන්නවා නම් මේ මනුස්සයත් එක්ක ඉන්න බෑ කියලා ඒ ගෙදරට ඇවිල්ලා කරන හිංසනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බිරිඳ සේවාස්ථානයට ඇවිල්ලා රැකලා ඉඳලා මේ යම් යම් ආකාරයෙන් පසුපස ඇවිල්ලා කරන හිංසා වෙන්න පුළුවන්. කොහොම හරි පෞද්ගලික ආකාරයේ තියෙන සම්බන්ධතාවයක් පාවිච්චි කරලා තමයි මේ හිංසනය කරන්නේ. දැන් අපි කලින් කතා කරානේ මේ ලිංගික අතවරය ගැන බස් රථවල, ඒ වගේම සේවාස්ථානයේදී සිදුවන හිංසන ගැන. ඒව සිද්ධ කරන්නේ මේ පෞද්ගලිකව මේ නෑදෑ සම්බන්ධතාවයක් තියෙන අය නෙමෙයි. සාමාන්‍යයෙන් අපේ තුන්වන පාර්ශ්වයක් තමයි මේ වගේ හිංසන කරන්නේ. නමුත් දැන් මෙතනදී අනිවාර්යෙන්ම ගෙදර ඇතුලේ තියෙන බැඳීම පාවිච්චි කරලා තමයි මේ පහර දීම කරන්නේ. එතකොට දැන් මේ පහර දීම සාධාරණීකරණයක් කරනවා කාන්තාවගේ වැරදි නිසා තමයි ඇයට ගුටි කන්න වෙන්නේ කියලා. දැන් මම දේශනවලට එහෙම ගියාම සමහර වෙලාවට පිරිමි අය ඉන්නවා නම් මේ ඔඩියන්ස් එකේ මං අහනවා ඇයි ඕගොල්ලන් කාන්තාවන්ට හිංසා කරන්නේ? මේ ගහන්නේ පහර දෙන්නේ ඇයි? එතකොට ඒ අය කියන දේ තමයි කාන්තාවන්ගේ කට වැඩි, කාන්තාවන් මෙහෙම අනියම් සම්බදතා කියන දේ අහන්නේ. හරි කංකරච්චලේ මේ වගේ වැරදි කියනවා. ඉතින් හැබැයි දැන් බැලුවහම දැන් කාන්තාවන් විතරද වැරදි කරන්නේ? දැන් ගෙදර අපි සියල්ලම මිනිස්සුනේ, කාන්තාවන් වුණත් පිරිමි වුණත් මිනිස්සුයෝ. ඒතර අපි දෙගොල්ලම වැරදි කරනවා. ගැහැණු පිරිමි දෙගොල්ලම වැරදි කරනවා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි කාන්තාවක් වැරදි කරාම විතරයි ගුටි කන්න වෙන්නේ. පිරිමි කෙනෙක් වැරදි කරපුවාම ඒක ගුටි කෑමට හේතුවක් වෙන්නේ නැහැ. මං කියන්නේ ඒක නිසා උත්තරේ වැරදි කරනවාම පිරිමි අයටත් අල්ලලා පහර දෙන්න ඕනි කියලා. නමුත් අපේ මේ මූලික අයිතිවාසිකමක් තමයි හිංසනෙන් මිදී සිටීමට තියෙන අයිතිය. දැන් අපි 2005 තමයි මේකට අරුණි පනතක් ගෙනාවේ. 2005 අංක 34 දරන ගෘහස්ත හිංසනය වැළැක්වීමේ පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් සම්මත වුණේ 2005, ඒ කියන්නේ මීට අවුරුදු 17කට විතර කලින්. එතකොට එතකම්ම කිව්වේ මේ ගෙදර දෙන්නගේ රණ්ඩු පාලනය කරන්න නීතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ගෙදර බත් හැලියේ ඉඳනකම් විතරයි මේ කාරණය. ඒකට පොලිසි උසාවි අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. නමුත් මෙහෙම කියකියේ ඉන්නකොට මේ සමීක්ෂණයකින් හෙළි වුණා ලංකාවේ කාන්තාවන්ගෙන්
හැටක් වගේ ප්‍රමාණය කියන හැම කාන්තාවන් තුන් දෙනෙක්ගෙන් එක්කෙනෙක් අහිංසාවට පීඩාවට පත්වෙනවායි කියලා මේ නිවස තුළ. ඉතින් ඒක මේක සමාජීය ප්‍රශ්නයක් විදිහට හඳුනගෙන මොකද ගෙදර අම්මා බයෙන් නම් ඉන්නේ අදත් ස්වාමි පුරුෂයාගෙන් ගුටි කන්න වෙයිද, අදත් මට මොන වචනේ වැරදුනොත්ද මට කම්බුලට පහරක් වැදෙන්නේ. දැන් සමහර අය ඉන්නවා ගෙදර මේ සමහර මේ අපිට කාන්තාව ඇවිල්ලා කියනවා අටට කන්න ඕන නම් අටටම කන්න ඕන, අටයි එක වුණොත් එහෙම හැලිවලන් පොඩි කරනවා. එහෙම නැත්තම් පිරිසිදුකම ගෙදර එනකොට පිරිසිදුකම හොඳ දෙයක් වුණාට අසීමාන්තික පිරිසිදුකම ගෙදර ඇවිල්ලා මේ අතගාල බලනවා මේ තියෙනවද කියලා දූවිලි. දූවිලි තිබ්බොත් එහෙම ඒත් කාන්තාවට ගහට ගන්න. එතකොට දැන් මේ විදියට නොයෙකුත් හේතු මත ඉතින් මේවා සමහර විට මේ ස්වාමි පුරුෂයන්ගේ මානසික අසමතුලිතතාවයන් වෙන්නත් පුළුවන්. මානසික රෝග කියන්නේ අර පිස්සු කියන රෝගය කියන එක නෙමෙයි. නමුත් යම්කිසි ආකාරයකින් මේ අධි පිරිසිදුකම වෙලාවට වැඩ කිරීම භාර්යාවගෙන් හැම දේම සර්ව සම්පූර්ණ විදියට මේ බලාපොරොත්තු වීම දැන් බොහෝ අය හිතනවා බීමත්කමත් මේකට හේතුවක් තමයි. නමුත් බීමත්කමම නෙමේ හේතුව. මොකද දැන් බීමත් වෙලා හැමෝටම ගහන්න හිතෙනවා නම් තමන්ගේ ඉහළ නිලධාරීන්ට බීමත් වුණ අය කවදවත් පහර දෙන්නේ නැහැනේ. තමන්ට යටත් කරගත හැකි තමන්ගේ භාරයේ සිටින තමන්ට හිංසා කළ හැකි කෙනෙක් විදියට තමයි මේ බිරිඳව හඳුනගන්නේ. ඒක ඊට පස්සේ අර බීම කියන එකත් නිකන් මේ බිව්ව නිසා මේක උනේ කියන එක පාවිච්චි කරා. හැබැයි බීමත් අය විතරක් නෙමෙයි මේක ඇත්තටම දැන් උගත් අය පවා දැන් මට ඊයේ වාර්තා වුණ දේ තමයි නම්ගම් කියන්න අවශ්‍ය නැහැ විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් විවාහ කරගත්ත මේ වගේ කාන්තාවක් දැන් වෙනකොට ඉතාම පීඩාවට පත් වෙලා තිනවා. ඇය පැමිණිල්ලක් දාන්නවත් එන්න බයේ ඉන්නවා මොකද ඔහු තර්ජනය කරනවායි කියලා. ඉතින් මේක උගත් නූගත් හැම තැනම තියෙනවා. සමහරු හංගගෙන ඉන්නවා විශේෂයෙන් මධ්‍යම පාන්තික පවුල් වල අය. මොකද අර පොලිසියකට ගියොත් උසාවියකට ගියොත් ලැජ්ජයි කියලා ඒ අය හංගගෙන ඉන්නවා. ඉතින් අපිටත් කියන්න බෑ ඔබ හිංසනයට පත් වෙනවා නම් අපි අර කලින් මාතෘකා කතා කරා වගේම ඔබ තමයි තීරණය කරන්නට ඕන ඔබ තවදුරටත් මේ විදිහට හිංසනයට පත්වෙමින් මේ නිවස තුළම රැඳෙනවද, එහෙම නැත්නම් එළියට ඇවිල්ලා මේ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවද කියන කාරණේ. හැබැයි අරුණි මෙතන හිරේ දාන්නේ නැග මේ පහර දෙන පිරිමි අය ඔක්කොම අල්ලලා හිරේ දාන නීතියක් නෙමෙයි මේක. මෙතනදී කරන්නේ මහේෂ්රත් උසාවියට කරුණු වාර්තා කරනවා. පීඩාවට පත්තුන් තැනැත්තිය සහ දරුවන් වෙනුවෙන් නීතිඥවරියන් විදිහට අපි නීති ආධාර කොමිෂන් සභාවට මේ වගේ ගොඩක් අය එනවා. ඉතින් අපි කරුණු වාර්තා කරනවා දිවුරුම් ප්‍රකාශයක් සහ පෙත්සමක් මගින් මෙන්න මේ විදිහේ කරදර හිරිහැර තියෙනවායි කියලා. එතනදී මහේශ්වාත්තුමා ඒ ස්වාමි පුරුෂයා වඩගාලා හිරේ දාන්නේ නැහැ. එතනදී කරන්නේ ආරක්ෂක ආඥාවක් කරනවා නැවත හිංසා පීඩා කරන්න එපා කියලා. ප්‍රොටෙක්ෂන් ඕඩර් එකක් ඉස්සලාම දෙන්නේ ඇත්තටම අතුරු ආරක්ෂක ආඥාවක්. ඊට පස්සේ වග උත්තරකාර ස්වාමිපුරුෂයාගෙන් අහනවා මේක සඳහා ඔබට තියෙන කරුණු මොනවද, මේ දීර්ඝ කිරීමට හෝ නොකිරීමට ඔබේ පැත්තෙන් තියෙන කරුණු කියන්නේ කියලා. එහෙම යම්කිසි විමසීමක් කරලා ඉවර වෙලා ඊට පස්සේ මේක ස්ථිර ආරක්ෂක ආඥාවක් බවට පත් කරන්න පුළුවන්. මේක සදාකාලිකව බලපවත්වන ආඥාවකුත් නෙමෙයි, අවුරුද්දක් දක්වා තමයි මේක බලපවත්වන්නේ. ඒ අවුරුද්දෙන් පස්සේ තවදුරටත් අවදානමක් තියෙනවා නම් හිංසනයට පත්වීමේ නැවත මෙය දීර්ඝ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔව්. දැන් මේ වගේ හිංසනයකට ලක්වෙන කාන්තාවක් ඉන්නවා නම් අපි මතක් කරන දුරකථනයත් 01159209 අපිට කතා කරන්න පුළුවන්. අපි මේ කතා කරන නීතිමය කාරණා සම්බන්ධයෙන් මෙතුමිය පැහැදිලි කරගන්න ඕන තව මොන හරි තියෙනවා නම් ඔබට පුළුවන් අපිත් එක්ක සජීව සම්බන්ධ වෙන්න. ඒ අවස්ථාවත් ඔබට දෙන ගමන් දැන් තමන්ට හිංසනයක් සිද්ධ වුණාට පස්සේ කොයි අවස්ථාවේදීද මේක නීති ඉදිරියට යන්න ඕනේ, මම නඩුවක් දාන්න ඕනේ නැත්නම් මම පොලිසියට පැමිණිලි කරන්න ඕනේ කියන එක කාන්තාව තීරණය කරන්න පුළුවන් වෙන්නේ කොයි අවස්ථාවේදීද? ඔව්, 2005 අංක 34 දරන ගෘහස්ථ හිංසනයේ වැළැක්වීමේ පනත ඒ වගන්ති අනුව අවස්ථා තුනකදී නඩු දාන්න පුළුවන්. එකක් තමයි දැන් මේක කන්ටිනියස්ලි කියන්නේ එක දිගටම මේ පහර දීම් සිදු කරනවා. අද පහර දෙනවා, සමහරට හෙට නිවාඩු දීලා ඊළඟ දවසේ පහර දෙනවා, නොයෙකුත් ගැටුම්. ඊළඟට යම්කිසි ආකාරයකින් පහර දීමක් වෙලා ඉවරයි. නමුත් තවදුරටත් අවදානමක් තියෙනවා ඉදිරියේදීත් මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා. දැන් උදාහරණයක් විදිහට මගේ එක්තරා මං සිදු කරපු නඩුවක ඒ කාන්තාව මේ තමන්ගේ දරුවා බලන්න ඉස්කෝලේට ගියාට පස්සේ
ස්වාමි පුරුෂයා ත්‍රීවිල් එකකින් ඇවිල්ලා මේ කාන්තාවට පහර දුන්නා. ඉතින් එතනින් එහාටත් අපිට ඒ කියන්නේ රෝහල් ගත වෙන්න තරමට පහර දුන්නොත් විතරයි ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. තුවාල කිරීමක් සිදු කරොත් සාමාන්‍යයෙන් පොලිසිය. නමුත් දැන් මෙතන තියෙනවා නැවතත් මේ වගේ කොයිම අවස්ථාවකදී හරි පහර කෑමට ලක් වෙන්න පුළුවන් කියන අවධානම. ඉතින් එතකොට ඒ ඉදිරියේදී සිදුවී හැකි ප්‍රචණ්ඩ ක්‍රියා බලක්වා ගන්නටත් ආරක්ෂක ආඥාවක් ගන්න පුළුවන්. බොහෙත්ම පහර දීමක් තාම සිද්ධ වෙලා නැහැ. නමුත් තර්ජනය කරනවා. සාමාන්‍යයෙන් මාධ්‍යවල කතා කරන්න බැරි භාෂාවෙන් තර්ජනය කරනවා. බලාගමු අපි ළඟදිම මම මේ විදියට කරනවා කරලා පෙන්නන්නම්. ඔව් එහෙම කියලා තර්ජනය. ඔන්න රතු එලි දැල් වෙනවා. එතකොට ඒ අවස්ථාවේදීත් පුළුවන් ආරක්ෂක ආඥාවක් ගන්න මේ විදියට අවධානමක් තිබෙනවාය කියන කාරණය දියුරුම් ප්‍රකාශයකින් දීලා. ඊට අමතරව මේ පනතේ තියෙන වැදගත් ප්‍රතිපාදන තමයි අරුණි මේ දැන් ගොඩක් කාන්තාවෝ ඉන්නවා ඒ අයත් මුදල් දාලා තමයි ස්වාමි පුරුෂයාගේ නමට තියෙන ඉඩමක තමයි ගේ හදන්නේ. ඔව්. හැබැයි කාන්තාවගේ සල්ලිත් එතන තියෙනවා. ඔව්. ඉතින් මුල් කාලේ හොඳට ඉන්න කාලේ එහෙම පංගු බේරුවක් නැහැනේ දෙන්නගෙම ගෙදර කියලා හදනවා. ටික කාලෙකට නේද? ඔව් ටික කාලෙකින් ස්වාමි පුරුෂයා කියනවා මගේ ගෙදර තමුන් ඉන්නේ එළියට බහින්න ලෑස්ති වෙන්න. එතකොට මේ පනත අනුව මේක ඉතාම වැදගත් ප්‍රතිපාදනයක්. මේ විදිහට අසරණ වුණු කාන්තාවන් ඉන්නවා නම් ස්වාමි පුරුෂයා කියනවා නම් මේ මගේ ගෙදර දරුවොත් එක්ක හරි එළියට බහින්න නැත්නම් දරුව ටික තියලා එළියට බහින්න තමුන් ලෑස්ති වෙන්න කියලා කියනවා නම් මේ පනතේ 11 ONU වගන්තිය අනුව පුළුවන් වෛවාහක නිවස විකිණීම පැවරීම අන්සතු කිරීම උකස් කිරීම මේ සියලු දේවල් වළක්වාලමින් නියෝගයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි අශ්වය ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නැහැ. විකුණන්න කලින් එන්නට අවශ්‍යයි අපි ගාවට. එතකොට අපිට පුළුවන් ඒ විකිණීම තහනම් කරලා ආඥාවක් ලබා. විකුණන්න පස්සේ කරන්න දෙයක් නැහැ. හරි, දුරකථනය ඔස්සේ අපි කෙනෙක් සම්බන්ධ වෙනවා. අය නම කියන්න කැමති නැහැ. කමක් නැහැ. අපි ගැටලුව ඔබට විමසන්න අපි අවස්ථාව දෙනවා නීතිඥතුමියගෙන්. අයිබෝන්. අයිබෝන්. ඔව්. මම ඉලිකරන්න කැමති නැහැ. ප්‍රශ්නෙට දාරි දෙන්නේ. හස්බන්ඩ් සහ වයිෆ්. මම කලින් ඇමරිකාන මොකද මම විතරයි දන්නේ. ඒ සිද්ධිය. ඔව් ඔබතුමිය ප්‍රශ්නයක් නැහැ. අපිට විස්තර. විස්තර අවශ්‍ය වෙන්නේ නැහැ. ගැටලුව ඉදිරිපත් කරන්න. මට ප්‍රශ්නයක් තියෙනවා. මානසිකව බෙහෙතුත් බොනවා කියලා කියන වයිෆ්ෙන් තමයි හස්බන්ඩ් කරදර තියෙන්නේ. මේ දරු දෙන්නගේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්න ඕන කියලා හස්බන්ඩ් ඉවසීම ඉන්නවා. දරු දෙන්නට අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා නේ. ඒ විදිහම කොට ගන්න. ගැටලුව පැහැදිලි. ඒ කියන්නේ කාන්තාවට තමයි මේ දැන් ඔබතුමිය ගැටලුව අපිට පැහැදිලි වුණේ නැහැ. ඉස්සස්ම තාත්තේ දෙන්නේ ඒක. හරි, උසස් නිලයක් ගන්න දෙදෙනේ. හරි. ගරන්ටයි මම මට මුදිකලිකෝ මට තමයි කියන්නේ ඔක්කොම. දැන් කාටද මෙතන පරිශ්‍රමය කතා කරන්නේ? ඔව් කාටද මෙතන හිංසනේ සිද්ධ වෙන්නේ? භාර්යාවටද පුරුෂයාටද? පුරුෂයාට. ඔව් වෙන්න පුළුවන්. හැබැයි දැන් ඒ ගමම්ම කියවෙනවා කාන්තාව යම්කිසි මානසික රෝගී තත්ත්වයකට බෙහෙතුත් ගන්නවයි කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවක දිනම් මහත්මිය අපි චුට්ටක් අනුකම්පා කරන්න ඕන. මොකද අපි කොයි කාටත් බුදුරජාණන් වහන්සේ පවා කියලා තියෙනවනේ නේද? සබ්බේ සත්තා උන්මත්තකා කියලා. ඒ වගේම මේ දැන් මානසික රෝගයක් කියන කාරණේදී චේතනාවක් නැහැනේ අනිත් පැත්තට හිංසා කරන්න. ඒ කියන්නේ ක්‍රූර හෝ ද්වේෂ සහගත චේතනාවක් නැහැ. අතර මේක රෝගී තත්ත්වය නිසායි මේ විදිහට ක්‍රියා කරන්න කියලා උසාවියේදී හෙළි වුණොත් දික්කසාදේවත් ලබා ගන්න බෑ. මොකද විවාහය අවසන් කිරීමේ චේතනාවෙන් නෙමෙයිනේ ඇය කටයුතු කරන්නේ. ඇය මේ කටයුතු කරන්නේ ඇයට තියෙන රෝගී තත්ත්වය නිසා. ඉතින් ස්වාමි පුරුෂයාට එක කරදරයක් වෙන්න පුළුවන්. ඕනම මානසික රෝගී කෙනෙක් එක්ක ජීවත් වෙනකොට කරදරයක් තමයි. නමුත් ඒක ඉතින් මනුෂ්‍යත්වයේ නාමෙන් අපි විවාහ වෙනකොට කියනවනේ නේද? මුළු ජීවිත කාලයම මොන ප්‍රශ්න ආවත් අපි එකිනෙකාව දරා ගන්නවා කියලා. ඉතින් ඒ අවස්ථාවේ දැන් ඔය ඔබතුමිය කියන විදිහට ස්වාමි පුරුෂයා හරි ස්ථාවරත් එක්ක ඉන්නවා. ළමයි දෙන්නට අම්මත් ඕන නිසා ඔහු එය ඉවසගෙන ඉන්නවයි කියලා. ඉතින් නිවැරදි ප්‍රතිකාර ගැනීම තුළින් මේ මානසික රෝගී තත්ත්වයන් සුව කරගන්න පුළුවන්. දැන් අපේ සමාජයේ තියෙන වැරදි මතයක්නේ මම දැන් මානසික වෛද්‍යවරයෙක් නොවුනට දැන් අපේ අය කියන්නේ මේ මොකද ශරීරයට ලෙඩ හැදුනහම ගිහිල්ලා බෙහෙත් ගන්නවා. නමුත් මානසික ලෙඩවලට බෙහෙත් ගන්නවා කියන ලැජ්ජයි සහ ඒව හංගගෙන ඉන්නවා. ඒකෙන් ඒව උඩු දුවලා දික් අසාද වෙලා ගෘහස්ථ හිංසනය කරගෙන නොයේකුත් දැඩි විනාශකාරී තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේක ලැජ්ජාවට කරුණක්
නෙමෙයි මේ මානසික රෝග කියන්නේ හොඳ කරන්න පුළුවන් තත්ත්වයක්. ඒව නිසි පරිදි බෙහෙත් ගන්නවා නම් සහ ඒ සායන වලට යොමු වෙනවා නම් සහ ඉතින් මානසික රෝගී තත්ත්වයන් වල තියෙන විශේෂත්වය මං හිතන්නේ දැන් ශාරීරික රෝග වගේ නෙමෙයි ඇයට මනසටත් යම් කිසි ස්වාම්පුර්ෂයාගේ උදව් අවශ්‍ය වෙනවා. ඒ තත්ත්වයෙන් කරලා ඇයව ගලවා ගන්න එක තමයි හොඳ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී නම් දැන් නඩුවක් දැම්මත් උසාවියේදීත් නැවත මානසික ප්‍රතිකාරවලට යොමු කරනවා මිසක් ඊට වඩා දෙයක් කරන්නේ නැහැ. මොකද මේ පණ දික්කසාදී කියන කාරණාවත් ලබා ගන්න බැහැ නේද? එහෙම රෝගී තත්යක් මත නේද? චේතනාන්විතව නෙමෙයිනේ ඇය මේ ඇයගේ හැසිරීම අනිත් අයට කරදරයක් වෙන්න පුළුවන්. නමුත් ඇය මේ හැසිරෙන්නේ රෝගී තත්ත්වය නිසා. එතකොට ඇයගේ පැත්තට කියන්න බෑ ඇය ද්වේෂසහගත ලෙස මේ විවාහය කඩාකප්පල් වෙන අයුරින් හැසිරෙනවායි කියලා එක කියන්න බෑ. මොකද ඇයට චේතනාවක් නැහැ. ඇය රෝගී තත්ත්වය නිසා මේ විදිහට හැසිරෙන්නේ. දැන් මේ වගේ දෙයක් අපි ගෘහස්ත හිංසනයේ පණත යටතේ ගෙනාවත් උසාවිය කරන්නේ මානසික වෛද්‍ය ප්‍රතිකාර වලට හරි පවුල් උපදේශණයකට හරි දැමීම. මොකද මේ පණතේ ඒ සඳහාත් විධිවිධාන තිබෙනවා. ඔව්. දැන් අපි කතා කරමින් හිටපු දැනට ආයෙත් ආවොත් එහෙම දැන් අපි සම්බන්ධ වුණා විශේෂයෙන්ම පැහැදිලි කරමින් හිටියා කොයි වගේ අවස්ථාවකදීද අපිට මේ සඳහා පිළිසරණක් නීතියෙන් පැතිය හැක්කේ කියන කාරණේ. එතකොට දැන් අපි හිතමු යම්කිසි කාන්තාවක් නිවසක මේ විදිහේ ශාරීරික වෙන්න පුළුවන් මානසික වෙන්න පුළුවන් හිංසන තත්ත්වයකින් පෙළෙමින් ඉන්නවා හිංසන තත්ත්වයක් විඳිමින් ඉන්නවා. එතකොට මුල ඉඳන් අපි පැහැදිලි කරමු මොකක්ද පියවර. ඇය යන්න ඕනේ ළඟම තියෙන පොලිසියට කොහෙට ඇය යන්න ඕනේ මොකක්ද පැමිණිලි කර යුතු පිළිවෙල කොහොමද මේක ආරම්භය ඇය ගන්න ඕනේ. ඔව් ඉතින් මෙහෙමයි දැන් මම මට කියන්නත් බෑ නීතිඥවරියක් විදිහට වුණත් මේ හිංසනයකට ලක්ුණු ගමම්ම පොලිසියට උසාවියට යන්න කියලා. ඉස්සලාම ස්වාමි පුරුෂයාට මේක පැහැදිලි කරලා දෙන තමන්ට උත්සාහ කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ පවුලේ ඥාතීන් මගින් මේක පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්න පුළුවන්. බැරිම වුණොත් තමයි අපි නීතියට යන්න අවශ්‍ය වෙන්නේ. මොකද දැන් මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවනේ අරුණි. දැන් මට මේ බොහෝ කාන්තාවන් ඇවිල්ලා කියනවා ඔවුන්ට පැමිණිලි දාන්න අවශ්‍යයි. හැබැයි පැමිණිල්ල දාලා ආපහු දර යන්න සිද්ධ වෙන්නේ. ඔව්. ඉන්න සිද්ධ වෙනවා කියන්නේ. පොලිසියෙන් තියාගන්නේ නැහැ. ඉතින් ඒක නිසා තාමරා ඇත්තටම මේ පණතේ කියලා තියෙනවා මේ ඒ විදිහේ හිංසනයට පත්වෙන කාන්තාවන් වෙනුවෙන් සේෆ් හවුසස් ඒ කියන්නේ ආරක්ෂිත නිවාස తాවකාලිකව හෝ උන්ට නැවතිලා ඉන්න නිවාස ඉදිකල යුතුයි කියලා රජයේ විසින්. නමුත් ඉතින් අවාසනාවකට තාම එහෙම නම් ඉදිකරලා නැහැ. ඉතින් ඒ නිසා ගෙදරටමයි යන්න වෙන්නේ. ගෙදරටමයි යන්නේ. ඉතින් ඒක නිසා දැන් නීතිය තිබුණු නිසාම ඒක පාවිච්චි කරන්න කලින් තමුන් හිතන්න ඕනේ පැමිණිල්ල දාලා කොහෙටද යන්නේ? මහ ගෙදරට යන්න පුළුවන්ද? යාළුවෙක්ගේ ගෙදරකට යන්න පුළුවන්ද? ඉතින් ඒ හැබැයි ඉතින් හිංසනය විඳ විඳ බොහෝ කාන්තාවන් මේ හිංසනය විඳ විඳ දිගටින් දිගටම ඉන්නේ ඔවුන්ට ආර්ථිකමය හැකියාවක් නෑ සමහර අයට. අපි දැකලා තියෙන දේ තමයි තමන්ට රස්සාවක් තියෙන කාන්තාවන් බොහෝ දුරට එක්තරා දුරකට විතරයි මේ හිංසනය ඉවසන්නේ. ඒ කියන්නේ බොහෝ දෙනෙක් ඉතින් හිංසනය වුණත් ඉවසගෙන ඉන්න බලනවා සමාජයට පේන්න කැමති නැහැ තමන්ගේ පවුල කඩාගන්න. අපි තාම ආසියාතික රටක් අපේ රටේ මේ හිංසනය කියලා. ඔව්. ඔව් අපි එතන ඉදිරියට කතා කරමු ඔය ප්‍රශ්නේ සම්බන්ධයෙන්. අපි දුරකථනයේ නුවර ඉඳන් කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඔව් අවස්ථාව දෙනවා අපි ඔබට කතා කරන්න. ආයිබෝන්. ආයිබෝන්. ඔව් ඉදිරිපත් කරන්න ඔබේ ප්‍රශ්නය. මට දැනගන්න ඕනේ මම ඉස්සෙල්ලා විවාහ වෙලා හිටියා. ඔව්. එයා හස්බන්ඩ් මාව දාවිදලා දැන් වෙන කෙනෙක් එක්ක ඉන්නේ. ඔව්. ඊට පස්සේ ගෙවල් වලින් යෝජනා කළා මම ආපහු විවාහ වුණා. එයාගේ නෝනා හිටියේ නෑ අවුරුදු විවාහක් කරන ගම නෝනා හිටියේ නෑ නෝනා වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා හිටියේ. ඊට පස්සේ දැන් මම එයාගේ පිට තම දෙවෙනි මාත්‍යාගේ ගම පදිංචිලා ඉන්නේ. දැන් නෝනා අපන් ඇවිල්ලා දැන් මාත්‍රි දෙරින් යන්නලු. ඉතින් මම ආන්නේ කිව්වනි දැන් පළවෙනි කසාදේ ඉස්සර කාම අයිති තියෙනවද? මෙහෙමයි මහත්මිය ඒකට නම් කඩගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙන්නේ මෙතනදී පළවෙනි කසාද තමයි බලාත්මක. දැන් කසාද ලබාගෙන නැහැ. ඔව් මොකද අපේ සමාජයේ පොඩි මිත්‍යා මතයක් තියෙනවා අවුරුදු 7කට වඩා අඹුසැමි සම්බන්ධතාව පවත්වන්නේ නැත්නම් වෙන් වෙලා හිටියොත් එහෙම
ඉබේම දික්කසාදේ හම්බ වෙනවා කියලා. එහෙම එකක් නෑ ඇත්තටම. උසාවියේ පොතේ අර රෙජිස්ට්‍රාර්වරයෙක් ඉදිරියේ විවාහ සහතිකයක් ලියාපදිංචි කරොත් ඒක අවලංගු වෙන්නේ දික්කසාද නඩුවකින්ම තමයි. ඉතින් ඒක නිසා කසාද බඳින්න ලේසි ටිකක් හිතාමතා මේ කරන්න ඕනේ. මොකද සාක්ෂිකාරයෝ දෙන්නෙක් කන ගහගෙන ගියා කසාද බඳින්න හරිම ලේසි. හැබැයි ඕක පොඩ්ඩක් ලිහන්න ගියපුවාම උසාවිවලට සම් ගොඩක් අය අහනවා අපි අවුරුදු 7-8 වෙන් වෙලා ඉන්නවා. දැන් අපි හිතමු මේ ප්‍රශ්නේදී ඔය කියන පෙර භාර්යාව ආවේ නැහැ කියලා. එතකොට ඉතින් ප්‍රශ්නයක් නැහැ. දිගටම මේ දෙන්නට විවාහ සහතිකයෙකුත් තියෙනවා. පෞල් ජීවිතේ ගත කරන්න පුළුවන්. නමුත් මේ වගේ අවස්ථා කලාතුරකින් හරි එන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව අපි තුන පෙර භාර්යාව ආවේ නැහැ. හැබැයි සැමියාගේ වියෝවකද නැත්නම් සැමියාට සතු දේපල අයිතිවීමකද හරි ඒත් යන්නේ පෙර භාර්යාවට නේද? ඔබ කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද පෙර භාර්යාව බැරි වෙලාවත් සද්ද නොකර ඉඳලා ඇවිල්ලා විවාහ සහතිකයත් තරම් ස්වාමි පුරුෂයා මැරුණාට පස්සේ දේපල වල අයිතිවාසිකම් කිව්වොත් පෙර විවාහය තමයි වළංගු. මොකද දෙවැනි විවාහය ඇති කරගන්නට තරම් නීතිමය බලධාරීත්වයක් සහිත නීතිමය තත්ත්වයක් ඔවුන්ට නැහැ. මොකද නීතිමය නොහැකියාවකින් තමයි ඔවුන් විවාහ වෙලා තියෙන්නේ. ඒක නිසා ටිකක් අමාරු වුණත් දික්කසාදයකින් කෙලවර කරගෙන විවාහ වෙන එක තමයි හොඳ. ඉතින් ඔතන මානුෂික ප්‍රශ්නයක් තියෙනවා මේ කතා කරපු මහත්මියට. මොකද ඇය මේ ස්වාමි නැවත මේ බිරිඳ එන්නේ නැති වෙයි කියලා හිතලා තමයි ඇය මේ පෞල් ජීවිතය ආරම්භ කරලා තියෙන්නේ. ඇය දැන් මෙතන බිරිඳක් විදියට විවාහ ජීවිතයක් ගත කරමින් ඉද්දී තමයි පළවෙනි බිරිඳ ඉන්නේ. ඉතින් ස්වාමි පුරුෂයා මේ ගැන තීරණයක් ගන්න ඕනේ නීතිය කෙසේ වෙතත්. මොකද නීතිය නීතියට අනුව එතකොට ඒ ස්වාමි පුරුෂයා වැරදිකාරයෙක් වෙනවද? ඒ සඳහා කවුරු හරි ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න ඕනනේ. ඔය භාර්යාවන් දෙන්නගෙන් එක්කෙනෙක් ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න ඕනේ. දෙන්නම ගියොත් ඔප්පු කරන්න හරිම ලේසි. නමුත් ඒ පොලිසියෙන් ගෙවල් වලට පැනලා කවුද මේ දෙසරයක් විවාහ වෙලා ඉන්නේ කියලා හොයන්නේ. කවුරු හරි පැමිණිල්ලක් දාන්න ඕනේ මේ මිනිස්සයා මේ විදියට කරලා දිනවා කියලා. තමයි පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඔතනදී නීතිය අනුව නම් ඔබතුමියට කියන්න තියෙන්නේ මේක අනිත් අයත් බලන් ඉන්න අය ආදර්ශයක් කරගන්න ඕනේ. මේ වගේ අපි ප්‍රශ්නයක් නැහැ කියලා හිතුවට පස්සේ ප්‍රශ්න මතුවේ එන්න පුළුවන්. හරියට අපි එක විවාහයක් තියදී තව විවාහයක් කරගන්න ඉස්සෙල්ලා පෙර පාර්ශවයෙන් දික්කසාදේ ලබා නොගත්තොත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔව්, ඉතින් අපි අද කතා කරේ විශේෂයෙන්ම ගෘහස්ත හිංසනය සම්බන්ධයෙන්. එතකොට මේ කතා බහේදීත් විවිධ ගැටලු ඔබට ඇති වෙන්නට පුළුවන්. ඒ ඇතිවිය හැකි ගැටලු පිළිබඳව මම හිතන්නේ අපිට ඉදිරි සතියකදීත් පුළුවන් වෙයි නේද මේ මාතෘකාව ඔස්සේම කතා කරන්න. මොකද අපි එක පිළිතුරක අවසානයට ආවෙත් නැහැ. ඔව්, ඒතර ඒ වගේම දැන් මේ ගෘහස්ත හිංසනය නඩුවලදී මම අර කලින් කිව්වා වගේ හිංසා පීඩා වැළැක්වීම විතරක් නෙමෙයි, පසුපස ඇවිල්ලා කරදර කිරීම වැළැක්වීම. ඊට පස්සේ දැන් භාර්යාව ඉන්නේ මහගෙදර නම් සමහර අය කියනවානේ මගේ භාර්යාව එළියට දාන්න නැත්තම් මං ගෙදර ඉන්න අයට හොඳ පාඩමක් උගන්වනවා. ඒ හිංසාවට පත් වෙන ගෙදර කියන්නේ පීඩාවට පත් වෙන තියට උදව් කරන අය ඉන්නවනේ, ඒ අයට හිංසා පීඩා කිරීම වළක්වන්න පුළුවන්. ඒ වගේ සේවා ස්ථානයට ඇවිල්ලා කරදර කිරීම වළක්වන්න පුළුවන්. වෛවාහක නිවස විකිණීම පැවරීම අන්සතු කිරීම වළක්ව ගන්නට පුළුවන්. මේ වගේ ගොඩක් ප්‍රතිපාදන තියෙනවා මේ පනතේ. පෞල් ජීවිතයේ යම්කිසි ආකාරයකින් ශාරීරිකව මානසිකව ලිංගිකව හිංසාවට ලක් වෙනවා නම් ආරක්ෂක ආඥාවන් ලබාගෙන මේ හිංසන වලින් වැළකී සිටීමේ හැකියාව තියෙනවා මේ පනත හරහා. ඔව්, මේ පනතේ තවත් බොහෝ දේවල් අපි කතා බහ කරමු. ඉදිරිදී ඔබට ඇති වෙන තවත් නීතිමය ගැට පිටමත් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි සතිවලදී. නීතිජතුමියට ස්තුතියි අදත් ආවාට. අපි ඉදිරි දවසකදීත් මුණ ගැහෙමු ආයිබන් කියලා සමගනෝ. අපිත් ආයිබන් කියලා සූදානම් වෙන ඔබෙන් සමගන්න. එහෙනම් රස හවසෙන් අපි ලබන බදාදාත් ඔබ මුණ ගැහෙනවා. කාන්තා ඔබ වෙනුවෙන් තවත් බොහෝ විශේෂාංගත් එක්ක හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ජයග්‍රහී වාසනාවන්ත දවසක්.